නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ හට අපගේ ගෞරවනීය වැඳුම වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ වීමංසා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරනු ලබන්නේ සිංගප්පූරුවේ පදිංචි පින්වත් චන්දන ගජනායක මහත්මාත්, නිලූෂා ඉඩමේ කෝරාල මහත්මියත්, පින්වත් චෙනුලි දියණිය සහ සෙනුලි දියණියත් විසින් එම පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තිබෙනවා අසනීප තත්වයෙන් සිට මිය පරලෝ යන්නට යෙදුණු නුවරඑළියේ පදිංචිව සිටි පින්වත් ශ්‍රියානි නැන්දාට මේ පින් අනුමෝදන් වෙත්වා කියන උදාර ප්‍රාර්ථනාවෙන් යුක්තව තමයි අද දවසේ වීමංසා සදහම් දේශනාව සඳහා එම පින්වතුන් දායකත්වය දරනු ලබන්නේ. පින්වත්නි, ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා 2568 වෙනි වසර ලැබුවා. ඒ කියන්නේ බුද්ධ වර්ෂයේ ගණනය කරනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පා වදාළ දින සිටලා. එතකොට අපි සරණ ගියේ ගෞතම බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන අරමුණ මොකක්ද කියන එක කලින් කලට ටිකෙන් ටික මිනිසුන්ට අමතක වෙලා යනවා. එතකොට එක එක අර්ථය පිණිසය කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේව සරණ ගිය, බොහොම පැහැදීමෙන් ආදරයෙන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපිට අවබෝධයක් තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ ශාසනය තුළ තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් කුමක් බලාපොරොත්තු වූයේද කියන කරුණ පිළිබඳව. මම ඒ සඳහා පුංචි කාරණාවක් කියලා දෙන්නම්. මේ ධර්ම කාරණාව සඳහන් වෙන්නේ දීඝනිකාය දෙක කියන පොත් වහන්සේ තුල මහා ගෝවින්ද සූත්‍රය. මම මේ මුළු දේශනාවම කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේන් අපිට ගන්න තියෙන පණිවිඩයක් තියෙනවා. අපි කෙටියෙන් බලමු ඒ පණිවිඩය අපේ ජීවිතයට ලබා ගන්නට. දවසක් භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉඳිද්දී පංචසික කියන දිව්‍ය පුත්‍රයා භාග්‍යතුන් වහන්සේව මුණ ගැහෙන්න පැමිණියා. පැමිණිලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බොහෝ පෙර දවසක 15වක පොහොය දවසක සුධර්මා දිව්‍ය සභාවට දෙවිවරු රැස් වුණා නොවේ. කවුද රැස් වුණේ? සතරවරම් දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට රැස් වුණා. ඒ දිශාවෙන් ඒ දෙවිවරු වැඩ හිටියා. ඒ දෙවිවරුන්ට පසුපසින් ඒ තම තමන්ගේ දිව්‍ය සේනාව දිව්‍ය පිරිස වැඩ හිටියා. ඒ විතරක් නෙමේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තෞතිසා වැසි දෙවියෝ සියලුම දෙනා එදා සුධර්මා දිව්‍ය සභාවට රැස් වුණා. ස්වාමීනි මේ විදිහට සියලු දෙවිවරු රැස් වුණයි පස්සේ මේ දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුන් සුධර්මා දිව්‍ය සභාවට සැපැත් වුණා. එහෙම සක්දෙවිඳුත් මේ දිව්‍ය සභාවට පැමිණියයි පස්සේ තාවතින්ස දිව්‍ය ලෝකයට අලුතෙන් පැමිණි. දැන් ඒ වෙද්දී බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ පහළ වෙලා ඉවරයි. එතකොට බුද්ධ ශාසනය මනුස්ස ලෝකේ ප්‍රචලිත වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිවන් මාගේ හැසිරිලා මරණයෙන් මත්තේ සුගතියට යනවා. එතකොට අලුතෙන් බොහෝ දිව්‍ය පිරිසක් තාවතින්සේට එකතු වෙනවා. එතකොට මේ අලුතෙන් මේකේ තියෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙහි බඹසර හැසිර. මොකද්ද පින්වත්නි බඹසර හැසිරෙනවා කියලා කියන්නේ? බ්‍රහ්මචාරී සීලය රකින්නවා කියන අදහස නොවි. බඹසර හැසිරෙනවා කියන්නේ නිවන් මාගෙහි යෙදෙනවා. නිවන් මාගෙහි හැසිරෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ නිවන් මාගෙහි හැසිර ළඟදි කලුරිය කළා තාවතින්සේ උපන්නා වූ දෙවිවරු වෙද්ද ඒ දෙවිවරු අනිත් දෙවිවරුන්ට වඩා ඒ කියන්නේ බුද්ධ ශාසනය පහළ වෙන්න කලින් පින් කරගෙන තාවතින්සේ උපන් දෙවිවරුන්ට වඩා පැහැයෙන්ද යසසින්ද බොහෝ සෙයින් බබලන්නාහුය. කවුද කියන්නේ? පංචසික දිව්‍ය පුත්‍රයා. කාටද කියන්නේ? අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ස්වාමීනි මේ වෙලාවේ සක්දෙවිඳු මේ සභාවට පැමිණිලා සක්දෙවිඳු බොහෝම සතුටු වුණා මේ අලුතින් තාවතින්සේට එක්වෙච්චි භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ බඹසර සිරිච්චි දෙවිවරුන්ව දැකලා. ඉතින් පංචසික දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ සක්දෙවිඳු භාග්‍යතුන් වහන්සේගේ බොහෝ ගුණ දෙවිවරුන්ට දැන ගැනීම පිණිස කියා හිටියා. ඊට පස්සේ සුධර්මා දිව්‍ය සභාවට දෙවිවරු යම් කරුණක් පිණිස රැස් වුණාද ඒ සාකච්ඡා කටයුතු පැවැත්ුණා. එයිනිත් අනතුරුව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නැගෙනහිර ආකාශයේ සුධර්මා දිව්‍ය සභාවේ නැගෙනහිර ආකාශෙහි එළියක් පහළ වුණා. එතකොට මේ දෙවිවරු සියලුම දෙනා මේ එළිය දිහා බලන්න පටන් ගත්තා. ස්වාමීනි සක්දෙමිදු ඒ වෙලාවේ දෙවිවරුන්ට කියනවා පින්වත් දෙවිවරුනි ඔය ආකාශයේ යම් එළියක් පහළ වුණාද ඒ එළිය වනාහි සනන් කුමාර බ්‍රහ්මරාජානන් වහන්සේගේ පැමිණීමයි. එතකොට පින්වත්නි අපි නොඑක් දේශනාවල අහලා තියෙනවා පොහොය දවසට බඹලොව ඉඳලා සනන් කුමාර බ්‍රහ්මරාජානන් වහන්සේ සුධර්මා දිව්‍ය සභාවට වැඩම කළා දෙවිවරුන්ට ධර්මයේ දේශනා කරනවා කියලා. ස්වාමීනි බ්‍රහ්මරාජානන් වහන්සේ පැමිණෙද්දී දෙවිවරුන්ට පේන්නේ නැහැ. ඒ නිසා දලහත් බවක් මවාගෙන ගොරෝසු ශරීරයක් මවාගෙන අන්තරීක්ෂක ආකාශේ පළඟක් බැඳගෙන සනන් කුමාර බ්‍රහ්මරාජයා වැඩ හිටියා. ස්වාමීනි සහම්ප්‍රති බ්‍රහ්මරාජානන් වහන්සේ මේ අලුතින් තාවතින්සේට සැපත් වුණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඔබ වහන්සේගේ ශාසනයේ බඹසර හැසිරිලා තවතිසාවට පැමිණුණු දෙවිවරු දැකලා සතුටු වෙලා ඒ භාග්‍යතුන් වහන්සේ ගැන සක්දෙවිඳුන් විසින් දේශනා කරන බුදු ගුණ අහලා සතුටු වෙලා දෙවිවරුන්ට කියනවා පින්වත් දෙවිවරුන් නුඹලා ඔය ගෞතම බුදුරජාණන් වහන්සේ කෙතරම් බුද්ධිමත්ද කියලා ඒ කාලේ ඉඳලම දැනගන්න කැමතිද. ඉතින් දෙවිවරු සතුටු වුණා මේ කතන්දරේ අහගන්න. අන්න ඒ වෙලාවේ සහම්පති බ්‍රහ්මරාජයා කියනවා පින්වත් දෙවිවරුනි මේක ඉස්සර වෙච්ච කතාවක්. දිසම්පති කියලා රජ කෙනෙක් හිටියා. ඒ දිසම්පති රජුට ගෝවින්ද කියලා පුරෝහිත බ්‍රාහ්මණයෙක් හිටියා. දිසම්පති රජුගේ පුත්‍රයා රේණු කුමාරයා ගෝවින්ද බ්‍රාහ්මණයාගේ පුත්‍රයා ජෝතිපාල මානවකයා. තවත් රජ කුලයේම යාළුවෝ 6 දෙනෙක් හිටියා. එතකොට රේණු කුමාරයාත් රජ කුලේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුත්‍රයා ඉන්නවා ජෝතිපාල. තවත් යාළුවෝ 6 දෙනෙක් හිටියා. ටික දවසක් යද්දී මොකද වුනේ දිසම්පති රජුරුවන්ගේ පුරෝහිත වූ ගෝවින්ද බ්‍රාහ්මණයා කලුරිය කළා. එතකොට රජතුමා බොහෝම දුකටපත් වුණා. පියෙක් වගේ අපට අනුශාසනා කරන ලද අපේ පුරෝහිත බ්‍රාහ්මණයා මිය පරලෝ ගියා නොවේ කියලා දුකටපත් වුණා. ඒ වෙලාවේ රේණු කුමාරයා ගිහිල්ලා රජුරුවන්ගේ පුත්‍රයා ගිහිල්ලා කියනවා රජතුමනි ශෝක කරන්ට උවමනා නැහැ. ඔය ගෝවින්ද බ්‍රාහ්මණයාට ඉන්නවා ජෝතිපාල කියලා බොහෝම දක්ෂ නුවණැති පුත්‍රයෙක්. ඒ පුත්‍රයාගෙනුත් අහගෙන තමයි හිටපු ගෝවින්ද බ්‍රාහ්මණයා නුඹ වහන්සේට අනුශාසනා කළේ. ඒ නිසා අපි ජෝතිපාල මානවකයව පුරෝහිත තනතුරේ තියමු. දිසම්පති රජුරු බොහොම සතුටු වුණා. සතුටු වෙලා පින්වත්නි පණිවිඩයක් යවලා දැන් ජෝතිපාල ඒ කියන්නේ කලින් හිටපු පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුත්‍රයා ජෝතිපාල මානවකයා පුරෝහිත තනතුරේ තිබුවා. ටික දවසක් යද්දී තම පියාණන් වන ගෝවින්ද බ්‍රාහ්මණයා සිදු කරන ලද සියලුම කර්මාන්ත ඒ විදිහටම දියුණු කරන්න පටන් ගත්තා. කවුරු විසින්ද? පුතා විසින්. තමන්ගේ අදහස් අනුව තාත්තා විසින් නොකරන ලද කර්මාන්ත ව්‍යාපෘති ආදිය ජෝතිපාල මානවකයා කරන්නට පටන් ගත්තා. එතකොට රට බලාගෙන ඉඳෙද්දි දියුණු වුණා. මිනිසුන්ට හරි සතුටු හිතුණා. එතකොට තාත්තාගේ නම මේ ජෝතිපාල මානවකයාට පට බැඳලා මේ නව පුරෝහිත බ්‍රාහ්මණතුමාට මිනිස්සු කියන්න පටන් ගත්තා. තාතරත් වැඩිය දක්ෂ නිසා මහා ගෝවින්ද බ්‍රහ්මණයා කියලා. එතකොට මහා ගෝවින්ද බ්‍රහ්මණයා තමයි දැන් දිසම්පති රජුරවන්ට අනුශාසනා කරන්නේ. ටික කාලයක් යද්දී දිසම්පති රජුරුවත් කලුරිය කළා. රේණු කුමාරයා රජ වුණා. රජුගේ යහළුවන් 6 දෙනාට සහ රජුට රාජ්‍ය කොටස් 7කට බෙදලා රේණු කුමාරයා රජ වුණායි පස්සේ රේණු රජතුමාගේ රාජ්‍ය මැද තියලා වටේට යාළුවෝ 6 දෙනාගේ රාජ්‍යය ලැබුවා. කවුද මේ කටයුතු කොහොම කරන්නේ? මහා ගෝවින්ද බ්‍රහ්මණතුමා. එහෙම තබලා රේණු කුමාරයාටත් අනුශාසනා කරනවා දැන් තමන්ගේ යහළුවා වන ඉතුරු රජවරු 6 දෙනාටත්. එතකොට ශාත්‍රීය රජවරු 7 දෙනෙකුට අනුශාසනා කරනවා දැන් කවුද? මහා ගෝවින්ද බ්‍රහ්මණතුමා. මේ 7 දෙනාටම අනුශාසනා කරන්න, රජවරු 7 දෙනාටම අනුශාසනා කරන්න. තව අනුපුරෝහිත බ්‍රාහ්මණවරු 7 දෙනෙක්ව පත් කළා. ඒ අනුපුරෝහිත බ්‍රාහ්මණවරු 7 දෙනාට උපදෙස් දෙන ගමන් තව 700ක් ගෝලයන් මහා ගෝවින්ද බ්‍රාහ්මණයාගෙන් පරිපාලන කටයුතු, රාජ්‍ය කටයුතු ආදී දේවල් ඉගෙන ගන්න පෙළ ගැහිලා හිටියා. එතකොට රජවරු 7 දෙනෙකුට අනුශාසනා කරන ප්‍රධාන පුරෝහිත බ්‍රාහ්මණයා මහා ගෝවින්ද, ඒ වගේම එතුමා යටතේ තව අනුබ්‍රාහ්මණවරු පුරෝහිතවරු 7 දෙනෙක් ඉන්නවා, තව 700ක් ගෝලයෝ ඉන්නවා. මේ විදිහට මේ රාජ්‍යයන් 7කට අනුශාසනා කරද්දී මේ රාජ්‍යයන් 7ම වේගෙන් දියුණු වෙන්න පටන් ගත්තා. ඒ රාජ්‍යයන් හිටිය මිනිසුන්ට බොහෝ සැප සම්පත් ලැබුණා, පහසුකම් ලැබුණා. මිනිස්සු කියන්න පටන් ගත්තා මේ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා නම් ඒකාන්තයෙන්ම තමුන්ගේ නුවණින් මේ වැඩ කරනවා නොවේ. ඒ කාන්තයෙන්ම මහා බ්‍රහ්මයාත් එක්ක කතා කරලා, මහා බ්‍රහ්මයාත් එක්ක උපදෙස් අරගෙන තමයි මේ විදිහට රාජ්‍යයට අනුශාසනා කරන්නේ. ඔය නිසා මේ කතාව ගමින් ගම, නගරයෙන් නගර, රටින් රට, රාජ්‍යයන් ඔක්කොගේම පැතිරිලා ගියා. දැන් හැමෝම කියන්නේ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා මහා බ්‍රහ්මයාත් එක්ක කතා කරනවා, මහා බ්‍රහ්මයාගෙන් අහගෙන තමයි මේ කටයුතු කරන්නේ කියලා. එතකොට මහා ගෝවින්ද බ්‍රාහ්මණයාටත් මේ කතාව අහන්න ලැබුණා. ඉතින් උන්වහන්සේ කල්පනා කරනවා මිනිස්සු මෙහෙම කිව්වට මහා බ්‍රහ්මයාත් එක්ක කතා කරනවා කියලා මම කතා කරන්නේ නැහැ නෝය. හැබැයි මම අහලා තියෙනවා පරණ පුරාණයේ හිටියා වූ ආචාර්ය ප්‍රාචාර්යයන්ගේ වචනය, පැරණි බමුණන්ගේ වචනය, යම් කෙනෙක් එක දිගට කරුණා ධ්‍යාන වඩනවා නම්, කරුණා භාවනා පුරුදු කරනවා නම් අන්න එයාට අවස්ථාව ලැබෙනවා මහබඹු සමග කතා කරන්න. එහෙමනම් ලෝකයා මම බ්‍රහ්මයාත් සමග කතා කරනවා කියූ පමණින් වැඩක් වෙන්නේ නැහැ. මම උත්සාහයක් අරගෙන බලන්න ඕන මහා බ්‍රහ්මයාත් එක්ක කතා කරන්න. එහෙම කියලා රේණු රජුරු ගාවට ගිහිල්ලා කියනවා. රජතුමනි, ලෝකයා මං ගැන මේ විදියට කියනවා මහා බඹුත් සමග කතා කරනවා කියලා. හැබැයි මම අහලා තියෙනවා කාලයක් කරුණා ධ්‍යාන එක දිගට වැටුවොත් මහා බඹු සමග කතා කරන්න පුළුවනි කියලා. මම ටික කලක් මේ එළබෙන වස් කාලේ මම කරුණා ධ්‍යාන වඩන්න පුළුවනි, මට නිවාඩු ඕන. ඒ හින්දා ඔබ මම කියලා තියෙන පරිදි, පනවලා තියෙන පරිදි, පෙන්වලා දීලා තියෙන පරිදි රාජ්‍යයට අනුශාසනා කරන්න මම කරුණා ධ්‍යාන වඩනවා ලබන වස් කාලයේදී. අනුපුරෝහිත බ්‍රාහ්මණවරු 7 දෙනාටත් මේ පණිවිඩය කිව්වා. කෑම ගේන කෙනා ඇරෙන්න වෙන කිසි කෙනෙක් මාව මුණ ගැහෙන්න දෙන්න බෑ. ගෝලයන් 700ටත් මේ පණිවිඩය කිව්වා. ඒ විතරක් නෙමේ ඒ වෙද්දී මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට සම වයස් සම රූ ඇති බිරින්දෑවරු 40ක් හිටියා කියනවා. මේ බිරින්දෑවරු 40ටත් මහා ගෝවින්ද බ්‍රාහ්මණයා කිව්වා මම කරුණා ධ්‍යාන වඩන්න කැමති. මගේ මාලිගාවට කිසි කෙනෙකුට එන්න බෑ. කෑම ගෙනෙන සේවකයෙකුට ඇරෙන්න කියලා එතුමා ඒ ලැබුණා වූ අස්කාලයේ කරුණා ධ්‍යාන වඩන්න පටන් ගත්තා. එහෙම වඩාගෙන යද්දී ඔන්න වස් කාලයේ ඉවර වෙන්න දැන් බොහෝම ළඟයි. නමුත් මහා බ්‍රහ්මයාව දකින්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එතකොට මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට දුකක් හටගත්තා. පසුතැවිල්ලක් හටගත්තා. කනගාටුවක් හටගත්තා. මට මහා බ්‍රහ්මයාව දකින්ට, මහා බ්‍රහ්මයා සමග කතා කරන්නට, මහා බඹු සමග සාකච්ඡා කරන්නට ලැබුණේ නෑ නෝය කියලා. පින්වත්නි, මේ වෙලාවේ සනන් කුමාර බ්‍රහ්මරාජයා දැන් මේ කතාව දෙවිවරුන්ට සුධර්මා දිව්‍ය සභාවේදී කියන්නෙත් කවුද? සනන් කුමාර බ්‍රහ්මරාජාණන් වහන්සේම තමයි. එදා ගෝවින්ද බ්‍රාහ්මණයා වස් කාලයේ ඉවර වෙනකම්ම ධ්‍යාන වඩලා කනගාටු වෙච්ච වෙලාවේ සනන් කුමාර බ්‍රහ්මරාජාණන් වහන්සේ තම සිතින් මේ ගමහා ගෝවින්ද බ්‍රාහ්මණයාගේ චිත්ත පරිවිතර්කයේ දැක්කා කියන. දැකලා බලවත් පුරුෂයෙක් හැකුළු වූ අතක් දික් කරන වේගෙන්, දික් කළ අතක් හකුලන වේගෙන් බඹලොවින් අතුරුදහන් වෙලා ගෝවින්ද මහා බ්‍රාහ්මණයා ගාව ඇවිල්ලා පහළ වුණා. පහළ වුණාම ගෝවින්ද බ්‍රාහ්මණයා තැති ගත්තා කියනවා. බය වුණා කියනවා. ලොමු ඩැහැ ගත්තා කියනවා. ඉතින් සනන් කුමාර බ්‍රහ්මරාජාණන් වහන්සේ කියනවා පුරෝහිත බ්‍රාහ්මණය බිය වෙන්න උවමනාවක් නැහැ. මම තමයි මහා බ්‍රහ්මයා, සනන් කුමාර මහා බ්‍රහ්මයා. නුඹට මෙලව වේවා, පරලෝ වේවා, සැපේ පිණිස පවතින යම් කරුණක් තියෙනවා නම් දැනගන්න, ඒකට දැන් අවකාශය දෙන්න පුළුවන් අහන්න. මහා ගෝවින්ද බ්‍රාහ්මණයා කල්පනා කළා මෙලව ගැන නම් මට අහන්න දෙයක් නෑ. මේ රාජ්‍යයන් ඔක්කොටම අනුශාසනා කරන්නේ මම. මගේ අනුශාසනා පරිදි මෙලෝ කටයුතු හොඳට සිද්ධ වෙනවම නොවැ. මම අහන්න ඕන මරණය මත්තේ බඹලොවට පැමිණෙනවා නම් බඹලොවට එන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන කියලා සනන් කුමාර බ්‍රහ්මරාජාණන් වහන්සේගෙන් අහනවා. පින්වත් බ්‍රහ්මරාජාණන් වහන්සේ, මට දැනගන්න ඕන මරණය මත්තේ බඹලොවට පැමිණෙන්නේ කොහොමද කියලා. පින්වත්නි, ඒ වෙලාවේ සනන් කුමාර බ්‍රහ්මරාජයා මෙන්න මේ විදිහට උත්තර දුන්නා. මිනිසුන් අතර මමත්වය අතහැරගෙන හුදකලාවේ වාසය කරමින් කරුණා භාවනාව දිගටම පුරුදු කරලා ආම ගන්ධේ නම් වූ කෙලෙස් දුරු කරගත්තාම, ඒ වගේම මේතුන සේවනයෙන් වැළකී සිටියාම, මෙන්න මේ කරුණු වලින් හික්මුණාම අමෘතය වූ බඹලොවට පැමිණෙන්නේය. එකල මමත්වේ කියලා අතහරිනවා කියලා හිතාගෙන හිටියේ පින්වන්නේ, එකල මමත්වේ අතහරිනවා කියන්නේ මේ තමන් සතු අල්ප වූ හෝ බොහෝ වූ හෝ භෝග සම්පත් අතහරින එක. නමුත් මේ කරුණු ඔක්කොම තේරුණත් මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට එක කරුණක් තේරුණේ නැහැ. ඒ තමයි මේ මහා බඹු විසින් ආමගන්ධය දුරු කරනවා කියලා කිව්වේ මොකක්ද කියලා තේරුණේ නැහැ. ඉතින් මහා ගෝවින්ද බ්‍රාහ්මණයා සනන් කුමාර බ්‍රහ්මරාජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි බ්‍රහ්මරාජාණන් වහන්සේ, ආමගන්ධය දුරු කරනවා කියපු එක තේරුණේ නැහැ. මොකද්ද? බ්‍රහ්මරාජාණන් වහන්සේ උත්තර දුන්නා, ක්‍රෝධය, බොරු කීම, වංචා කිරීම, මිත්‍රයන්ට ද්‍රෝහි වීම, මිත්‍රද්‍රෝහී බව, මසුරුකම, අතිමානය, ඊර්ෂ්‍යාව, දැඩි ආසාව, අනුන්ට හිංසා කිරීම, ලෝභය, ද්වේෂය, මත්වීම, මුලාවට පත්වීම කියන කරුණු වලට තමයි ආමගන්ධය කියන්නේ. පින්වත් පුරෝහිත බ්‍රාහ්මණය ඔය ටික අතහැර ගන්නටත් ඕන බඹලෝ උපදින්ට. ඒ වෙලාවේ ගෝවින්ද බ්‍රාහ්මණයා කියනවා, මහා බ්‍රහ්මය, ගිහි ගෙදර ඉඳලා නම් මේවා පහසුවෙන් ඔය කියන කෙලෙස් මැඩලන්ට අමාරුයි. මම ගිහිගේ අතහැරලා පැවිදි වෙන එක තමයි හොඳ. ඉතින් එහෙම කතා කරගත්තයි පස්සේ සනන් කුමාර බ්‍රහ්මරාජයා අතුරුදාන්ට වෙලා යන්ට කියා. දැන් ගෝවින්ද බ්‍රාහ්මණයාගේ කල්පනාව මරණයෙන් මත්තේ බඹලොව උපදින්න. එහෙමනම් ගිහි ගෙදර ඉඳලා මේක කරන්න බෑයි කියලා හිතයි චිත්ත නිසා රේණු රජුරවන්ට ගිහිල්ලා කියනවා, පින්වත් රජතුමනි, නුඹට අනුශාසනා කිරීම පිණිස ඉදිරියට වෙන පුරෝහිත බ්‍රාහ්මණයෙක් හොයා ගන්නට. මම ගිහිගේ අතහැරලා පැවිදි වෙන්නයි කල්පනාව. තව රජතුමා කියනවා, මේ ලෝකයේ ඔබට මොනවා හරි සම්පතක් අඩුද? ඒ සියල්ල මම සම්පූර්ණ කරලා දෙන්නම්. ගිහිගේ අතහරින්න එපා. කවුරුන් හෝ කරදරකාරයෙක් සතුරෙක් ඔබ පෙළෙනවාද? ඒ සියලු සතුරන්ගෙන් කරදරකාරයින්ගෙන් තියෙන අවැඩ මම දුරලලා දාන්නම්. ගිහිගේ අතහරින්න එපා. එතකොට මහා ගෝවින්ද බ්‍රාහ්මණයා කියනවා රේණු රජුරවන්ට, රජතුමනි, කවුරුවත් මාව පෙළන්නෙත් නෑ. මට කිසි දෙයකින් අඩුවකුත් නෑ. නමුත් බ්‍රහ්ම රාජයාණන් වහන්සේගෙන් අහගත්තු පරිදි මරණයෙන් මත්තේ බඹලෝ යන්ට නම් කරුණා ධ්‍යාන වඩන්ට ඕන, මේ කියපු කෙලෙස් දුරු කරන්ට ඕන, ආම ගන්ධය දුරු කරන්ට ඕන, ගිහි ගෙදර ඉඳලා කරන්ට අමාරුයි. එතකොට පින්වත්නි, බලන්නේ ඒ කාලේ තියෙන වෙනස මේ කාලෙට වඩා. රේණු රජුරුව කියනවා, බවත් ගෝවින්දේනි, මට පියෙක් වගේ අනුශාසනා කරන නුඹත් ගිහිගේ අතහරිනවා නම් ඒ පැවිද්ද සුළුපටු එකක් වෙන්න විදියක් නෑ. ඒ නිසා ඔබ පැවිදි වෙනවා නම් මමත් ගිහිගේ අතහරිනවා. එතකොට මරණයෙන් මත්තේ නුඹගේ යම් ගතියක් වේද ඒ තැනම මටත් උපදින්න අවස්ථාව ලැබේවි ආයෙත් වතාවක්. එහෙමනම් මමත් රජකම අතහැරලා පැවිදි වෙනවා කියලා කීවා. ඉන්පසු පින්වත්නි, මහා ගෝවින්ද බ්‍රාහ්මණයා අනෙක් රජවරු 6 දෙනාව මුණ ගැහුණා. ඒ 6 දෙනාට කතා කරලා කියනවා, වෙනින් පුරෝහිත බ්‍රාහ්මණයෙක් හොයාගන්න රජයට අනුශාසනා කරන්න. මම ගිහිගේ අතහැරලා පැවිදි වෙනවා. එතකොට මේ රජවරු කියනවා, අපි ධනෙ දෙමු. කතා වුණ පැත්තකට ගිහිල්ලා ධනෙ දෙමු ගෝවින්ද බ්‍රාහ්මණයාට. එතකොට ගෝවින්ද බ්‍රාහ්මණයා කියනවා, මට ධනෙන් ප්‍රයෝජනයක් නැහැ. මේ රජවරු 7 දිනාගෙන්ම ධනෙ මට ලැබිලා, තෑගි මට ලැබිලා, ඒවත් මට ප්‍රමාණයට වැඩි වෙලා බොහෝ ගොඩ ගහලා තියෙන්නේ. දුගී මගියන්ට මම බොහෝ දේ දීලා තියෙන්නේ. ඒ ඔක්කොම අතහැරලානේ මම පැවිදි වෙන්නේ. ඒ හින්දා මට ධනෙන් වැඩක් නැහැ. ඒගාවට මේ රජවරු 6 දෙනා කතා කරගන්නවා, එහෙනම් අපේ රාජ්‍යයන්ගේ සුන්දර කුමාරිකාවන් මෙයාට තව දෙමු. එතකොට මහා ගෝවින්ද බ්‍රාහ්මණයා කියනවා, ඒ සුන්දර කුමාරිකාවන්ගෙන් මට වැඩක් වෙන්නේ නෑ. සම වයස් ඇති, සම රූ ඇති, මගේ 40ක් බිරින්දෑවරුත් ඒ වගේම තමා. මම ඒ අයවත් අතහැරලා නොවැ පැවිදි වෙන්නේ. එතකොට මේ 6 දෙනෙක් වුණු රාජවරු කියනවා, පින්වත් බ්‍රාහ්මණය, පුරෝහිත බ්‍රාහ්මණය, නුඹ ගිහිගේ අතහරිනවා නම් ඒක සුළුපටු එකක් වෙන්න විදිහක් නෑ. ඒ නිසා නුඹ පැවිදි වෙනවා නම් අපිත් පැවිදෙනවා අවුරුදු 7කින් පැවිදි වෙමුද? තව අවුරුදු 7කට පස්සේ කැමති උනේ නැහැ. අවුරුදු 6කට පස්සේ කැමති උනේ නැහැ. ඔහොම ඔහොම අවුරුද්දකට ආව පින්වත්නි ඒත් කැමති උනේ නැහැ. ඊගාවට අහනවා එහෙනම් මාස 10ක් මාස 7ක් ඔහොම ඔහොම එක මාසයකට ආව පින්වත්නි ඒත් කැමති උනේ නැහැ. එහෙම එහෙම ආයෙත් අඩු වෙලා ඔන්න දින 7ක් කැමැති කරෝ ගත්තා. මේ තමන්ගේ රාජ්‍යයේ ඥාතීන්ට බාර දීලා අනුශාසනා කළා අපි 6 දෙනාත් එන්නම් පැවිදි වෙන්න. එතකොට නුඹගේ පරලෝ ගතියක් වෙද්ද අපිටත් එතනම උපදින්න පුළුවන් කියලා. ඊළඟට පින්වත්නි මහා ගෝවින්ද බ්‍රාහ්මණයා තමන්ගේ සතක් වූ අනුපුරෝහිතයන්ටත් 700ක් වූ ගෝලයන්ටත් කතා කළා. ඒ අයටත් කිව්වා මම පැවිදි වෙන්න යනවා. නුඹලා වෙන අනුශාසක කෙනෙක් ගුරුතුමෙක් හොයාගන්න. ඒ හතක් වූ අනුපුරෝහිත බ්‍රාහ්මණයොත් 700ක් වූ ගෝලයොත් කියනවා මහා ගෝවින්ද බ්‍රාහ්මණය අපිට වෙන ගුරුවරු වමනා නැහැ. නුඹ පැවිදි වෙනවා නම් ගිහිගේ අතහැරලා අපිත් පැවිදි වෙනවා. එතකොට නුඹගේ පරලෝක ගතියක් වෙද්ද ඒක අපටත් ලබන්න පුළුවන්. ඊගාවට මහා ගෝවින්ද බ්‍රාහ්මණයා තමන්ගේ සම වයස් සම රූ ඇති 40ක් බිරින්දෑවරුන්ට කතා කළා. කතා කරලා කියනවා මම ගිහිගේ අතහරින්න කියලායි කැමති. කැමති කෙනෙක් ඉන්නවා නම් වෙන ස්වාමියෙක් පතන කියන්න මම ඒ කෙනාව සරණ පාවලා දෙන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් නැවත ඥාතීන් ගාවට යන්න කියන්න මම නුඹලාව ඒ ඥාතීන් ගාවට ඇරලවන්න. එතකොට මේ 40 දෙනාම බිරින්දෑවරු කියා හිටියා. ස්වාමියෙක් ඕන අපට එකම ස්වාමියාත් ඔබයි ඥාතීන් පතන අපිට එකම ඥාතියාත් නුඹයි. නුඹ පැවිදි වෙනවා නම් ඒ පැවිද්ද හිස් දෙයක් වෙන්න විදිහක් නැහැ. අපිත් පැවිදි වෙනවා කියලා කීවා. පින්වත්නි මෙහි සඳහන් වෙනවා ඊට පස්සේ මොකද වුනේ? මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ පොරොන්දු වුණ 7 දවසෙන් පස්සේ කෙස්රැවුල් බහලා කසාවත් පොරවාගෙන ගිහිගෙයින් ඉක්ම වෙලා අනගාരികෝ පැවිදි වුණා. ඒ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා අනුව ඔටුනුපලන් රජවරු 7 දෙනා පැවිදි වුණා. මේ මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට අනුව පුරෝහිත බ්‍රාහ්මණවරු 7 දෙනා පැවිදි වුණා. ඒ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා කෙරෙහි පහන් සිත් ඇති 700ක් ශිෂ්‍ය බ්‍රාහ්මණයෝ ගෝලියෝ ටික පැවිදි වුණා. සමාන රූ ඇති බිරින්දෑවරු 40 දෙනා පැවිදි වුණා. මේකේ තියෙනවා නොයෙක් දහස් ගණන් ශාත්‍රියෝද නොයෙක් දහස් ගණන් බ්‍රාහ්මණයෝද නොයෙක් දහස් ගණන් ගෘහපතියෝද නොයෙක් දහස් ගණන් අන්තපුර ස්ත්‍රීහුද කෙස් රැවුල් බහ කසාවත් පොරව මහා ගෝවින්ද බ්‍රාහ්මණයා අනුව පැවිදි වුණා. පින්වත්නි එකල්හි මහා ගෝවින්ද බ්‍රාහ්මණයා තමාගේ විශාල ශ්‍රාවක පිරිසත් එක්ක ගමකට වේවා නියම් ගමකට වේවා වැඩම කරනවාද රජවරුන්ට පේන්නේ මහා රජෙක් වගේ. බ්‍රාහ්මණයාට පේන්නේ මහා බ්‍රහ්මයා වගේ. ගෘහපතියන්ට පේන්නේ මහා ගෝවින්ද බ්‍රාහ්මණයාව හරියට දෙවි කෙනෙක් වගේ. එතකොට ඒකට කියනවා මහා ගෝවින්ද ශාසනය කියලා. පින්වත්නි එකල්හි මහා ගෝවින්ද බ්‍රාහ්මණයා මෙන්න මේ විදිහටයි තමන්ගේ ශ්‍රාවක පිරිසට අනුශාසනා කළේ. මෛත්‍රී භාවනාව වඩන්ට, ඒ වගේම සතර දිසාවට අනු දිසාවට සීළු සතුන් කෙරෙහි තමාව සමකොට විපල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛරී වූ මෙත්සිත පතුරවා වාසය කරන්නට කියලා අනුශාසනා කළා. ඒ වාගේම කරුණා, මුදිතා, උපේක්ෂා. ඒ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ වඩන්ටයි කියලා නිරන්තරයෙන් උපදෙස් දුන්නා. ඒ විදිහට සතර බ්‍රහ්ම විහරණ වඩන්ට උපදෙස් දීලා මහා ගෝවින්ද බ්‍රාහ්මණයා බඹලොව උපදින්ට උවමනා කරන මාර්ගය ඒක සනන් කුමාර බ්‍රහ්මරාජාණන් වහන්සේත් එක්ක කතා කරලා ඉගෙන ගත්තා නොවේ. අන්න ඒ මාර්ගය කියලා දුන්නා. බවත් දෙවිවරුනි, සනන් කුමාර බ්‍රහ්මරාජයා තමයි දැන් මේ සුධර්මා දිව්‍ය සභාවට මේ විස්තරේ කියන්නේ. දෙවිවරුනි, ඒ මහා ගෝවින්ද බ්‍රාහ්මණයාගේ ශාසනය යම් ශ්‍රාවකයෙක් ඒ සසුනේ ඒ ශාසනයේ සියල්ලෙන් සියල්ල දැනගත්තාහුද ඒ අය කය බිඳී මරණයෙන් මතු බඹලොව උපන්න. ඔන්න පින්වත්නි, මේ කාරණේ හොඳට තේරුම් ගන්න. දැන් මහා ගෝවින්ද බ්‍රාහ්මණයා පැවිදි වුණා. ඊපස්සේ මහා ගෝවින්ද ශාසනය බිහි වුණා. ඒ ශාසනය තුල අනුශාසනා කළේ කොහොමද? සතර බ්‍රහ්ම විහරණ වඩන්ටත් බඹලෝ ඉපදීම පිණිස මාර්ගයක් තමයි පෙන්වලා දුන්නේ. එතකොට මේ ශාසනයේ සතර බ්‍රහ්ම විහරණ සම්පූර්ණයෙන් වඩලා බඹලෝව උපදින මාර්ගයේ සම්පූර්ණ කළ සියලු ශ්‍රාවකයෝ බඹලෝ ගිහිල්ලා උපන්නා. මේ දේශනාවේ තියෙනවා යම් කෙනෙක් එම සසුනේ සියල්ලෙන් සියල්ල ඒ අයුරින් දැනගත්තේ නැද්ද? එතකොට ඒ අය මරණයේ මත්තේ පරිනිම්මිත වසවත්ී දෙවියන් අතර උපන්නා. ඇතම් කෙනෙක් නිම්මාන රතී දෙවියන් අතර උපන්නා. ඇතම් කෙනෙක් තුසිත දෙවියන් අතර උපන්නා. ඇතම් කෙනෙක් තවුතිසා දෙවියන් අතර උපන්නා. ඇතැම් කෙනෙක් චාතුම් මහරජික දෙවියන් අතර උපන්නා. ඇතැම් කෙනෙක් සියල්ලටම පහත් ගාන්ධර්ව දිව්‍ය කුලයේහි උපන්නා. හැබැයි ඒ ශාසනයේ පැවිදි වුණ ඒ මහා ගෝවින්ද ශාසනයේ පැවිදි වුණ කිසි කෙනෙක්ගේ පැවිද්ද හිස්සුනේ නැහැ. සියලු දෙනා බඹලෝ යන්ට බැරි වුණත් සමහරුන්ට සියලු දෙනා සුගතියකට ගියා. එතකොට මේ කතාව එදා සුධර්මා දිව්‍ය සභාවේදී සනන් කුමාර බ්‍රහ්මරාජාණන් වහන්සේ මෙහෙම කියපු බව පංචසික දිව්‍ය පුත්‍රයා තමයි ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියා හිටියේ. එතකොට භාග්‍යතුන් වහන්සේගෙන් පංචසික අහනවා, ස්වාමීනි, ගෞතමයන් වහන්ස ඔබ වහන්සේ පුරාණයේ ගෝවින්ද ශාසනය පිළිබඳව ඔබ වහන්සේගේ පුරාණ ජන්මයේ පිළිබඳව සිහි කරන්නාහුද? එතකොට භාග්‍යතුන් වහන්සේ ඔන්න මේ වෙලාවේ මේ විදිහට වදාලා, පින්වත් පංචසික, මම සිහි කරමි. එසමයෙහි ඒ මහා ගෝවින්ද ශාසනය උපකාර වුණේ මගේ ශ්‍රාවකයන්ට, උපකාර වුණේ මම ශ්‍රාවකයන්ට පෙන්වලා දුන්නේ බ්‍රහ්ම ලෝකයේ උපදින්ට මාර්ගයයි. නමුත් පංචසික, ඒ බඹලොවට යන මාර්ගය සසර කලකිරීම පිණිස හේතු වුණේ නැහැ. සසර නොයල්ම පිණිස හේතු වුණේ නැහැ. කෙලෙස් නැසීම පිණිස හේතු වුණේ නැහැ. කෙලෙස් සංසිඳු වීම පිණිස හේතු වුණේ නැහැ. ඒ විතරක් නොවේ පංචසික, එම ශාසනය විශිෂ්ට ඥානයේ පිණිස හේතු වුණෙත් නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස හේතු වුණෙත් නැහැ. නිවන පිණිස හේතු වුණෙත් නැහැ. හුදෙක් බඹලෝ ඉපදීම පිණිස පමණක් හේතු වුණා. නමුත් පින්වත් පංචසික, මා විසින් මේ ජීවිතයේදී පිහිටවන ලද මේ ගෞතම ශාසනය හුදෙක් බඹලෝ උපදින්ට හේතු වෙන එකක් නොවේ. ඒ පිනිස පමණක් පවතින එකක් නොවේ. මේ වනාහි සසර කලකිරීම පිණිස හේතු වෙනවා. මේ ශාසනය සසරේ නොයල්ම පිණිස හේතු වෙනවා. මේ ශාසනය කෙලෙස් දුරු කිරීම පිණිස, නැසීම පිණිස, සංසිඳවීම පිණිස හේතු වෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනය විශිෂ්ට ඥානය පිණිස හේතු වෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ හික්මීම, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස හේතු වෙනවා. නිවන පිණිස හේතු වෙනවා. පින්වත් පංසසික ඒකාන්තයෙන්ම කලකිරීම පිණිස, විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, සංසිඳීම පිණිස, සත්‍යාවබෝධයේ පිණිස හේතු වෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා පංචසික යම් ශ්‍රාවකයෙක් මේ ශාසනයේ සියල්ලෙන් සියල්ල දැනගත්තාද? දැන් පෙර පැවති මහා ගෝවින්ද ශාසනයේ සියල්ලෙන් සියල්ල දැනගත්තු අය බඹලොවයි උපන්නේ. මේ ශාසනයේ සියල්ලෙන් සියල්ල දැනගන්නවාද? ඒ කෙනා සියලු කෙලෙස් දුරු කළා, ආශ්‍රව දුරු කළා, චිත්ත විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් මෙලෝදීම සාක්ෂාත් කළා, අරහත්ත්වයට පත් වෙනවා. අනිත් ශ්‍රාවකයෝ පංච ඕරම්භාගිය සංයෝජන දුරු කරලා දාලා සුද්ධාවාස බඹලෝ උපදිනවා. එහෙමනම් පින්වත්නි මේ ශාසනයේ හික්මෙන අය සියල්ලෙන් සියල්ල අවබෝධ කරොත් නිවනටපත් වෙනවා. ඊට වඩා අඩුවෙන් පංච ඕරම්භාගිය සංයෝජනේ ප්‍රහාණය කරලා අනාගාමී වුණොත් සුද්ධාවාස බඹලෝ උපදිනවා. එහෙමනම් මේ ශාසනයේ හික්මෙන අයට බඹලෝ උරුමයි. පින්වත් පංචසික මේ ශාසනයේ ඊටත් වඩා අඩුවෙන් යෙදිලා රාග දේශ මෝහ තුනී වෙලා සකදාගාමී වන ශ්‍රාවකයෝ දෙව්ලොව උපදිනවා. නැවත එකවරක් පමණක් මෙලොවට ඇවිල්ලා පිරිනුවම් පානවා. එහෙනම් ඒ ශ්‍රාවකීන්ටත් පින්වත්නි දෙව්ලොව උරුමයි. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ ඊටත් වඩා අඩුවෙන් අවබෝධ කරගත්තා වූ සංයෝජන ධර්ම තුනක් ප්‍රහාණය කරපු ශ්‍රාවකයෝ අපායෙන් මිදිලා නැවත කවදාකවත් දුගතියක උපදින්නේ නැතුව සුගතියක පමණක් ඉපදෙමින් ආත්මභාව 7ක් ඇතුළත සසරෙන් එතර වෙනවා. එතකොට ඒ ශ්‍රාවකීන්ට සුගතිය උරුමයි. පින්වත් පංචසික ඔන්න ඔය වගේ මේ ශාසනයේ යම් කුල පුත්‍රයෙක්ගේ පැවිද්දක් වෙනවාද? එතකොට මේ ශාසනයේ සරණ ගිය, මේ ශාසනයේ යෙදෙන යම් ශ්‍රාවකයෝ වෙනවාද? ඒ කිසි කෙනෙකුගේ ශ්‍රාවකත්වයේ වඳ වෙන්නේ නැහැ. පැවිද්ද හිස් වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි ගෝවින්ද ශාසනයේ තියෙන කාලේ අපගේ බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සසර ගෙවාගෙන ඉද්දී ගෝවින්ද ශාසනයේ තියෙන කාලේ අනුශාසනා කළා බඹලෝ උපදින්න. බැරි වුණ කට්ටිය පරිනිම්මිත වසවත්තියේ, නිම්මාන රතියේ, තුසිතේ, තාවතින්සේ, චාතුම් මහරජකේ අඩුම තරමින් බුම්මාටු දෙවියන් අතර ඉපදුණා. එතකොට ගෞතම බුද්ධ ශාසනය පහළ වුණාට පස්සේ අපි ශ්‍රාවකයෝ හැටියට ඉලක්කයක් ගන්න ඕන භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ කෙලෙස් සංසිඳවීම පිණිස, නිවන පිණිස, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස. ඒ කෙලෙස් සංසිඳවීම වනාහි, නිවන වනාහි, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම වනාහි බඹලොවටත් එහා තියෙන ඉලක්කයක්. එතකොට යම් කෙනෙකුට ඒ කරහා යන්ට බැරි වුණොත් එයාට සුගතිය හිමි වෙන්නේ නැහැ. එයාට ඒකාන්තයෙන්ම බඹලෝ වේවා, වෙනින් දිව්‍ය ලෝකයක වේවා උපදින්නට අවස්ථාව ලැබෙනවා. ඒ හින්දා අපි කල්පනා කරන්න ඕන බුද්ධ ශාසනය මුණ ගැහිච්ච කාලෙක. එහෙමනම් දෙව්ලෝ යනවා කියන එක, දෙව්ලෝ ගැන කතා කරනවා කියන එක බුද්ධ ශාසනය නැති කාලයක නමුත් සුලබයි. ඊටත් වැඩිය දුර්ලභ බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච කාලෙක ඊට වඩා දුර්ලභ මේ අනුශාසනාවක් නිවනක් ලබන්ට ප්‍රතිපදාවක් මුණ ගැහිච්ච කාලයක අපේ ඉලක්කය වන්ට ඕන අන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ අමා මහ නිවන සාක්ෂාත් කිරීමයි. ඒ කරා යන ශ්‍රාවකයාට ඒ කරා යාගන්ට බැරි වුණොත් ඊට මෙහායින් තියෙන අඩුගානේ සුගතියකවත් ගිහිල්ලා උපදීවි. ඉංගන්නේ මෙහිදී මට ඔබට පෙන්වලා දෙන්න ඕමනා මේකයි. බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවක ඒකේ සැබෑම අර්ථයේ ස්පර්ශ කිරීම පිණිස අපි උනන්දු වෙන්න ඕන. හරියට ගහකින් ප්‍රයෝජනේ තියෙන්නේ ගහේ අරටුවේ නම් කොලාතු අරගෙන සෑහීමකට පත් වෙන්නේ නැතිව ගහේ අරටුව නෙලා ගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. එහෙම නැතුව මේ බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච වෙලාවේ කොලාතු ටික කඩාගෙන ඉවරලා කොලාතු ටිකම වර්ණනා කර කර අරටුව කරා යන්න හදන කෙනෙකුට නිගහ කරනවා නම් ඒකේ ඉච්ඡර සත්පුරුෂ ධර්මයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝම කල්පනා කරන්න ඕන. භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි මේ සසර දුකින් එතර වෙන්න. එතෙන්ට යආගන්ට බැරි වුණොත් ඔබට ඒකාන්තයෙන්ම සුගතිය උරුමයි. ඔබට සුගතිය අහිමි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ කල්පනා කරගන්න ඔබ අදහා ගන්න භාග්‍යතුන් වහන්සේගේ මේ වචනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා යේ සම්මයි සද්ධා මත්තම් පේම මත්තා. යම් කෙනෙක් මා කෙරෙහි ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධා මාත්‍රයකින් යුක්ත වෙද්ද ප්‍රේම මාත්‍රයකින් යුක්ත වෙද්ද සබ්බේති සංඝ පරායනාති ඒ සියලු දෙනා සුගතියේ උපදින්නාහුය. ඉතින් එහෙමනම් ඔබ ධර්මයේ හැසිරෙන්න. ඔබගේ ඉලක්කය ශාස්ත්‍රූන් වහන්සේ පෙන්වා වදාළ ඉලක්කය කරගන්න. ඒ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිත් ඇතිව වාසය කරන්න. පින් දහම් රැස් කරගන්න. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති දේවානුස්සති වඩන්ඩ සසර දුකින් එතර වෙනවා කියන පැතුම තියාගන්න. ඔබට සුගතිය හිමි වෙන එකක් නෑ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නිවන පිණිස කෙලෙස් සංසිඳීම පිණිස තමන්ගේ ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස දේශනා කොට වදාළ බද්දේකරත් සූත්‍රයේ අපි ගියවර ඉගෙන ගන්න පටන් ගත්තා. ඊට කලින් අපි සාකච්ඡා කළේ මහා කච්චාන බද්දේකරත් සූත්‍රය. අපි ඔබට මතක් කළා මහා කච්චායන මහරහතන් වහන්සේ බද්දේකරත් ගාථා විස්තර කොට වදාළේ ආයතන පැත්තෙන්. භාග්‍යතුන් වහන්සේ මහා බද්දේකරත් සූත්‍රයේ දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධයේ පැත්තේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යමෙක් අතීතය පිළිබඳව ආස්වාදයෙන් සිහි කර කරා යන්නේ කොහොමද? ඒවන් රූපෝ අහෝසි අතීත මද්ධානන්ති තත්ත නන්දින් සමන්වානේති. මට මම මේ විදිහේ රූපයක් ඇතිවයි හිටියේ කියලා අතීතයේ පිළිබඳව ආස්වාදයෙන් සිත සිතා ඉන්නවා. මම මේ විදිහේ වේදනාවක් ඇතිවයි හිටියේ කියලා අතීතයේ පිළිබඳව ආස්වාදයෙන් සිහි කර කරා ඉන්නවා. මම මේ විදිහේ හඳුනා ගැනීම ඇතිවයි හිටියේ කියලා සංඥාව පිළිබඳව අතීතයේ ලැබුවා වූ හඳුනා ගැනීම පිළිබඳව ආස්වාදයෙන් යුක්තව සිහිය පිහිටුවාගෙන සිත සිතා ඉන්නවා. ඒ වගේම මම ඉස්සර මේ විදිහේ සංස්කාර චේතනා ඇතිවයි හිටියේ කියලා අතීතයේ ආරම්භය ආස්වාදයෙන් සිහි කර කරා ඉන්නවා. මට මේ විදිහේ විඥානයක් ඇතිවයි හිටියේ කියලා අතීතයේ විශේෂයෙන් දැනගත්තු දේ මේ මොහොතේ සිහි කර කර ආස්වාදයෙන් සිහි කරමින් වාසය කරනවා. එතකොට ඕක තමයි අතීතං අන්වාගමීය, අතීතයේ අනුව ආස්වාදයේ අනුව බලබලා ඉන්න හැටි. එතකොට අපි ඔබට පැහැදිලි කරලා දුන්න මෙහිදී උපාදාන පරිවර්ත සූත්‍රයේ ඇසුරින් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය පවතින්නේ කොහොමද කියලා. එතකොට මට ඔබට එහිදී විශේෂයෙන්ම පැහැදිලි කරලා දෙන්න උවමනා වුණ කාරණාව තමයි අපි ගත්තොත් වේදනා සංඥා චේතනා. ওই වේදනා සංඥා චේතනා හටගන්නේම පින්වත්නි ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ රූපය ගැන පෙන්වා වදාළේ උපාදාන පරිවර්ත සූත්‍රයේදී සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ කියලා. වේදනාව ගැන උපාදාන පරිවර්ත සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලේ වේදනාව හය ආකාරයි. ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව කියලා. සංඥාව ගැන භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලේ සංඥාව හය ආකාරයි. සංඥා උපාදානස්කන්ධය ඒ තමයි රූප පිළිබඳව තියෙන සංඥාව හඳුනා ගැනීම, ශබ්ද ගන්ධ රස පහස සිතුවිලි හඳුනා ගැනීම ගැනයි. සංස්කාරයේ උපාදානස්කන්ධය ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ සංස්කාරයෝ වනාහි චේතනාව හය ආකාරයි. ඒ තමයි රූපයේ පිළිබඳ තියෙන සංචේතන, රූප සංචේතන, ශබ්ද ගන්ධ සුවඳ රස පහස සිතුවිලි ගැන තියෙන චේතන. ඒ වගේම විඥානය ගැන භාග්‍යතුන් වහන්සේ විඥාන උපාදානස්කන්ධය ගැන භාග්‍යතුන් වහන්සේ උපාදාන පරිවර්ත සූත්‍රයේදී දේශනා කොට වදාළේ විඥානයේ හය ආකාරයි. ඇසේ විඥානය, කනේ විඥානය, නාසේ විඥානය, දිවේ විඥානය, කයේ විඥානය, මනසේ විඥානය හැටියට. එතකොට ඔබ මතක තියාගන්න ඕන මෙන්න මේ කාරණාව. ඔය පංච උපාදානස්කන්ධයේම එකට නම් හටගන්නේ. ඔය පංච උපාදානස්කන්ධයේම එකටම නම් නැති වෙන්නේ. ඇස මුල් කරගෙන වේදනාවක් හට අපි හිතමු ඇස මුල් කරගෙන ඔන්න පංච උපාදානස්කන්ධය හට ගන්නවා කියලා. එතකොට ඇස මුල් කරගෙන නම් පංච උපාදානස්කන්ධය හටගන්නේ ඇසේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව වේදනා උපාදානස්කන්ධය වෙනවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වූ සංඥාව හඳුනා ගැනීම සංඥා උපාදානස්කන්ධේ වෙනවා. ඇසේ ස්පර්ශයේ මුල් කරගෙන හටගන්නා වූ චේතනාව සංකාර උපාදානස්කන්ධේ වෙනවා. නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ඇසේ විඥානය. එතකොට ඇසේ ස්පර්ශයෙන් වේදනාව හටගත්තම ඒක වේදනා උපාදානස්කන්ධේ. ඇසේ ස්පර්ශයෙන් සංඥාව හටගත්තාම එය වනාහි සංඥා උපාදානස්කන්ධේ වෙනවා. ඇසේ ස්පර්ශයෙන් චේතනාව හටගත්තාම එය වනාහි සංස්කාර උපාදානස්කන්ධේ වෙනවා. නාම රූප ප්‍රත්‍යයෙන් චක්කු විඥානය හටගත්තාම ඒ චක්කු විඥානයේ විඥාන උපාදානස්කන්ධය වෙනවා. නම් අර මුලට තියෙන සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ රූපය කය වෙන්න බෑ පින්වත්. ඒකත් එහෙමනම් ඇස මුල් කරගෙන පෙනෙනවා කියන කරුණ සිද්ධ වෙනවාද, අන්න එතන යම් සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් වෙද්ද එය තමයි එතන තියෙන රූප උපාදානස්කන්ධය. මම මෙහෙම කියන්නේ බොහෝ දිනකට ওই රූප උපාදානස්කන්ධය තෝරා ගන්න බැරි වීම නිසා ඒ අයට තම ඒ තැන පහලවන්නා වූ පංච උපාදානස්කන්ධය තත්ත විපස්සති ඒ තැන පහල වෙන පංච උපාදානස්කන්ධය හඳුනා ගන්නට අපහසු වෙනවා. එතකොට ඇස මුල් කරගෙන නම් මේ උපාදානස්කන්ධ පහ හටගන්නේ, එයින් එකක් වෙන ආයතනයක් මුල් කරගෙන හටගන්න පිළිවෙලක් නැහැ. පින්වත්නි, ඔබ නුවණින් කල්පනා කරලා බලන්න, ධර්මයේ දන්න පින්වතුන්හට, ධර්මයේ දරාගත්තු පින්වතුන්හට මේ කියන කාරණාව ආයේ අරුමයක් වෙන්න විදිහක් නැහැ. ඒගොල්ලන්ට මේක තේරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මොකද්ද? ඔන්න ඔහොම අපි හිතමු, දැන් ගමු ඇස මුල් කරගෙන හටගත්තා වූ පංච උපාදානස්කන්ධයක් අතීතේ මේ විදිහට තිබුණා කියලා දැන් සිහි කරනවා. ඒක සිහි කරන්නේ සිහියේ. එතකොට ඒ සිහි කරද්දී මේ මොහොතේ මනස නම් වූ ආයතනේ සිතිවිල්ලක් පහළ වෙනවා, පංච උපාදානස්කන්ධයක් පහළ වෙනවා. නමුත් ඒක සිහි කරන්නේ අතීතයේ එකක් හැටියට තමයි සලකන්නේ. ඇයි? අතීතයේ ඇහෙන් දැකපු දෙයක් පිළිබඳව තමයි මේ විදිහට රූප තිබුණා, මේ විදිහට මේ වේදනාව තිබුණා, මේ විදිහට සංඥාව, මේ විදිහට චේතනා, මේ විදිහට විඥානය වුණා කියලා ඔන්න දැන් ඒ සිද්ධියක් සිහි කරනවා. අපි සිහි කරන්නේ අතීතයේ තිබ්බ ගයක් වෙන්න පුළුවනේ. අපි සිහි කරන්නේ අතීතයේ හිටපු කෙනෙක් ගැන වෙන්න පුළුවනි. අපි සිහි කරන්නේ අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් වෙන්න පුළුවනි. ඒ මොකක් සිහි කළත් සිහි කරන්නේ මේ මොහොතේ පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. හැබැයි ඒක සලකන්නේ අතීතය කියලා. එතකොට ආස්වාදයේ අනුව අතීතයේ පංච උපාදානස්කන්ධයක් සිහි කර කරා ඉඳෙති. සිහි කරන්නේ ගයක් වුණාට එතන පවතින්නේ පින්වන්දි පංච උපාදානස්කන්ධය. සිහි කරන්නේ කෙනෙක් ගැන වුණාට බෙදලා යථාර්ථයක් හැටියට දකිද්දි එතන පවතින්නේ පින්වත්නි පංච උපාදානස්කන්ධය. ආන් එතකොට අතීතය ගැන සිහි කර කරා ඉන්නවා. එතකොට දැන් මට ඔබට පෙන්නලා දෙන්න ඕන මේකයි. දැන් අතීතයට යනවා කියලා භාග්‍යතුන් වහන්සේ බද්දේකරත්ත සූත්‍රයේදී දේශනා කළේ කොහොමද? අතීත වූ රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයට අනුව සිහි කර කර ඉන්නවා මේ වෙලාවේ. දැන් එතකොට ඔබට මතකද මහා කච්චාන බද්දේකරත්ත සූත්‍රයේදී ඔය කරුණම විස්තර වෙච්චි හැටි? ඒ මෙන්න මෙහෙමයි. ඉති මේ චක්කුං අහෝසි අතීත මද්දානං ඉති රූපං තත්ත චන්දරාග පටිබද්දං හෝති විඥානං. මේ විදිහටයි අතීතයේ ඇස තිබුණේ, මේ විදිහටයි රූප තිබුණේ. ඒ පිළිබඳව, ඒ අතීතයේ පැවති ඇස රූපයේ පිළිබඳව චන්දරාගයෙන් බැඳුනා වූ විඥානයක් පවත්වනවා. චන්දරාග පටිබද්දත්තා විඥානස්ස තදබිනන්දි. එතකොට චන්දරාගයෙන් බැඳුනා වූ විඥානයක් පවත්තද්දි ඒකට ඒ සතුටින් පිළිගන්නවා. තදබිනන්දත්තෝ අතීතං අන්වාගමේදී. ඒ අතීතයේ ඇස රූපය මේ මොහොතේ විඥානයක් පහළ කරගෙන සතුටින් පිළිගනිද්දි අතීතයට ඇදිලා ගියා කියලා, අතීතයේ ආස්වාදයෙන් සිහි කළා කියලා කියනවා. එතකොට බලන්න මෙතන පෙන්වලා දෙන්නේ ඇසයි රූපයයි පිළිබඳව. අතීතයේ ඇහෙන් මේ විදිහටයි රූප දැක්කේ කියලා සිහි කර කර ඉන්නවා. නමුත් බද්දේ කරත්ත සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ අතීතයෙන් අතීතයේ හටගත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහ පිළිබඳවම සිහි කර කර ඉන්නවා. මේ දෙකම එකයි වින්වත්නි. අතීතයේ පිළිබඳව ආයතන අනුව සිහි කර කර ඉඳෙද්දී අතීතයේ ඇහැ මෙහෙමයි, රූප මෙහෙමයි, කන මෙහෙමයි, ශබ්ද මෙහෙමයි, නාසය මේ විදිහටයි පැවතුනේ, ගඳ සුවඳ මේ විදිහටයි, දිව මේ විදිහටයි පැවතුනේ, රසය මෙහෙමයි, කය මේ විදිහටයි, පහස මෙහෙමයි. අතීතයේ මම හිතුවේ මෙහෙමයි, සිතිවිලි මෙහෙමයි. එතකොට ඇසයි රූපයයි, කනයි ශබ්දයයි, දිවයි නාසයයි, ගඳ සුවඳයි, දිවයි රසයයි, කයයි පහසයි, සිතයි සිතිවිලි කිව්වත් අතීතයේ පැවති රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වත් පින්වත්නි, මේ කියන දෙකම එකයි කියන පරයය විතරයි වෙනස. කියන ක්‍රමේ වෙනසක් තියෙනවා, කියන දේ දෙකම එකයි. මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න යන ශ්‍රාවකයන් හැටියට ඔබට මෙන්න මේ දැක්ම තියෙන්න ඕන. මේ පරයායන් දෙකකින් කතා කළාට මේ හැම තැනකදීම කියවෙන්නේ එකම කරුණක් පිළිබඳවයි කියන දේ ගැන ඔබට අදහසක් තියෙන්න ඕන. ඒක උපකාර වෙනවා තමන්ගේ විදර්ශනා ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස. ඊගාවට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා කතංච භික්කවේ අතීතං නාන්වා ගමේති. පින්වත් මහණෙනි, අතීතය අනුව ආස්වාදයෙන් සිහි කර කරා නොයන්නේ කෙසේද? ඒවන් රූපෝ අහෝසින් අතීත මද්ධානං තත්ත නන්දින් න සමන්වානේති. මේ විදිහේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ රූපයක් පැවතියා කියලා ආස්වාදයෙන් යුතුව අතීතයේ පිළිබඳව සිහි කර කරා ඉන්නේ නැහැ. ඒවං වේදනෝ අහෝසින් අතීත මද්ධානන්ති තත්ත නන්දින් න සමන්වානේති. මේ විදිහේ වේදනා පැවතියා කියලා මේ විදිහේ සොඳුරු වේදනා පැවතියා කියලා අතීතයේ පැවති වේදනා පිළිබඳව ආස්වාදයට අනුව මේ මොහොතේ සිහි කර කරා ඉන්නේ නැහැ. ඒවන් සංඥං අහෝසි අතීත මද්ධානන්ති තත්ත නන්දින් න සමන්වානේති. මේ විදිහේ හඳුනා ගැනීම මට පැවතියා කියලා අතීතයේ පිළිබඳව ආස්වාදයෙන් යුතුව මේ මොහොතේ අතීතයේ හඳුනාගත්තු දේවල් පිළිබඳව සිහි කර කරා ඉන්නේ නැහැ. මේ විදිහේ චේතනා පැවතියා කියලා ඒවන් සංඛාරෝ අහෝසින් අතීත මද්ධානන්ති තත්ත නන්දින් න සමන්වන්නේති. මේ විදිහේ සංස්කාරයෝ චේතනාවන් පැවතියා කියලා අතීතයේ පිළිබඳව ආස්වාදයෙන් යුක්තව සිහි කර කරා ඉන්නේ නැහැ. මේ විදිහේ විඥානයක් ඒවං විඥානෝ අහෝසින් අතීත මද්ධානන්ති තත්ත නන්දින් න සමන්වාන්නේති. මේ විදිහේ විඥානයක් පැවතුණා කියලා අතීතයේ පිළිබඳව දැන් ආස්වාදයෙන් සිතා අතීතයේ පිළිබඳව ඉන්නේ නැහැ. එතකොට පින්වත්නි, අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක් අතීතයේ පැවතියාය, ස්පර්ශයෙන් හටගත් වේදනාවක් අතීතයේ පැවතියාය, මට ඒ වේදනාව මේ විදිහට සොඳුරුවට දැනුණාය, ස්පර්ශයෙන් හටගත්තු සංඥාවක් අතීතයේ පැවතියායේ ඒ හඳුනා ගැනීම බොහොම ලස්සනය, ස්පර්ශයෙන් හටගත්තු චේතනා අතීතයේ මට මෙහෙම තිබුණාය, ඒ චේතනා හරි සොඳුරුය, නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තා වූ විඥානයන් මට අතීතයේ පැවතියාය. ඒ විඥානය හරි සොඳුරුය කියලා මේ මොහොතේ අතීතයේ පිළිබඳව ආස්වාදයෙන් සිහි කර කර ඉන්න එකක් අපිට සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ කොහොමද? සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි හිතමු අපි අතීතයේ කඳු නගින්න කියලා. යාළු මිත්‍රයෝත් එක්ක කඳු නැග්ගා. ඒ කඳු නගින ගමන් දිය ඇල්ලක් ගාව නතර වුණා. එතන දවල්ට කෑවා. එතනින් පස්සේ ආයෙ නගින්ට ගියා. ඔන්න වැස්සා. සොඳුරු වලාකුළු මීදුම පාත් වෙලා ආවා. ඉතින් අපි ඒ ගමන ගිහිල්ලා සතුටු වෙලා ආවා. අපි ඔහොමනේ හිත හිතා ඉන්නේ. දැන් මේ සිතන සිතුවිල්ලක් පිළිබඳව. දැන් බින්වන්නේ ඇයි සිතුවිල්ලක් කියලා කියන්නේ? මොකද දැන් අතීතයේ නැගපු කන්දට දැන් මේ මොහොතේ අපි හිතමු අතීතයේ අපු කඳු නැගලා ඒ මීදුන් අතරින් ගිහිල්ලා වැස්සේ දෙමිල්ල ඇලී නාලා බත් කාලා ඇවිදලා ඔය ඔක්කොම කරලා ඇවිල්ලා මේ මොහොතේ ආයෙත් අපිට දැන් පවතින ඇහැ අරගෙන අතීතයට යන්න බෑනේ පින්වත්නි. එතකොට අපිට කොහොමද අතීතයට යන්න පුළුවන්? අපි සිතේ සිතුවිලි මවලා. එතකොට අපි කොහොමද ආයේ අතීතයට යන්නේ? ඔන්න දැන් කල්පනා කරනවා. ඒ කාලේ අපි මෙහෙම ගියා කියලා හිතා ඉන්නවා. හැබැයි ඒ හිතන්නේ අතීතයේ ඇහෙන් දැකපු දේවල් පිළිබඳව. අතීතයේ කනෙන් අහපු දේවල් පිළිබඳව. අතීතයේ නාසයට දැනුණ ගඳ සුවඳ පිළිබඳව. අතීතයේ දිවට දැනුණ රස පිළිබඳව. අතීතයේ කයට දැනුණ පහස පිළිබඳව. අතීතයේ සිතට සිතුණු සිතුවිලි පිළිබඳව තමයි දැන් සිහි කර කර ඉන්නේ. හැබැයි දැන් සිහි කර කර ඉඳෙද්දී ඒ සිතුවිල්ලක් පාසා. ඒකයි මම සිතුවිල්ලක් පාසා කියන්නේ. ඒ සිතුවිල්ලක් පාසා මොනකද්ද සිද්ධ වෙන්නේ? සිද්ධ වෙන්නේ බින්වත්නි සිතයි මනසයි සිතුවිලි මනෝ විඥානයයි කියන කරුණු තුන එකතු වෙනවා. එතකොට මේ මොහොතේ සිද්ධ වෙන්නේ සිතයි සිතුවිලි සිතේ විඥානයයි එකතු වීම. ඒ කියන්නේ සිතේ ස්පර්ශය. එතකොට සිතේ ස්පර්ශය නිසා වේදනා හට ගන්නවා, සංඥා හට ගන්නවා, චේතනා හට ගන්නවා. ඒ වගේම නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා. ඔය සිතුවිල්ලක් ගානේ මැවෙන තැන සතර මහා ධාතුන්ගෙන් හටගත් වූ දෙයක් දැනගන්නවා. එතකොට මේ මොහොතේ පහළ වෙන්නේ ඔක්කොම මොනවද? පංච උපාදානස්කන්ධයක්. හැබැයි මේ පංච උපාදානස්කන්ධයක් මේ විදිහට මේ මොහොතේ හටගනිද්දී අපි ඒක සලකන්නේ අතීතයේ කන්දක්, අතීතයේ ඇලක්, අතීතයේ බතක රසක්, අතීතයේ ඇඟට හීතලට වැස්ස වැටෙද්දි දෙනිච්ච පහසක්. ඕන් ওই විදිහට අතීතයේ සිනහාවක්, අතීතයේ කඳුලක්, අතීතයේ සිතුවිල්ලක්, අතීතයේ පැතුමක් කියලා තමයි අපි හඳුනාගන්නේ. ඒ වුණාට සිද්ධ වෙන්නේ මේ මොහොතේ මනස මුල් කරගෙන අතීතයට ආස්වාදයෙන් බැඳිලා පංච උපාදානස්කන්ධයක් හටගන්නවා. එතකොට අතීතයේ අපිට මෙහෙම ගහක් තිබුණා, අතීතයේ අපිට මෙහෙම සැපක් තිබුණා, අතීතයේ අපිට මෙහෙම රසක් දැනුණා. ඔය හැම තැනකදීම සිහි කරද්දී ආස්වාදයට අනුව අතීතයේ සිහි කරද්දී ඒ සිහි කරන්නේම පංච උපාදානස්කන්ධයක් පිළිබඳව. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට කෙනෙක් සිහි කරන්නේ නැතුව වාසය කරනවා. අන්න එහෙම සිහි කරන්නේ නැතුව වාසය කරනවා නම් ඒ කෙනා. එතකොට සිහි කරන්නේ නැතුව වාසය කරන්න නම් මොකද්ද තියෙන්න ඕන පින්වත්නි? එයාට තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව අවබෝධය. මේ අතීතයේ සිහි කරාට අතීතං නාන්වා ගමෙය්‍ය. යදතීතං පහීනන්තං. අතීතයේ පිළිබඳව ආස්වාදයෙන් සිහි නොකරන්නේය. කිමද සිහි නොකරන්නේ? යමක් අතීතයේද ඒක ප්‍රහීන වෙලා ගිහිල්ලා ඉවරයි. ආස්වාදය කියන්නේ සසරට බැඳෙන එකක්. එහෙනම් මේ විදියට ආස්වාසයෙන් සිහි නොකළ යුතුව වෙනවා. සසරින් නිදහස් වෙන්න නම් අන්න ඒ නිසයි සිහි කරන්නේ නැත්තේ. හැබැයි සිහි නොකර ඒ ආස්වාදයට නොබැදී ඉන්න නම් තමුන්ට තියෙන්න ඕන අවබෝධයක්. මොකක්ද ඒ අවබෝධය? මේ විදිහට මේ ආස්වාදයට ඇලි ඇලි යන්නේ මමය මාගේ ආත්මය කියලා කරුණක් තිබිලා නෙමෙයි. මම මේ විදිහට අතීතයේ සිහි කරා ඉන්නේ ආස්වාදයෙන් ඇලිලා ඉන්නේ නොදැනුවත්කම නිසා. සැබවින්ම සිද්ධ වෙන්නේ හේතුන් නිසා ඵලයක් හටගන්නවා. හේතු නැති වෙද්දී ඵලය නැති වෙනවා. හේතුන් නිසා නැවත පංච උපාදානස්කන්ධයක් හටගන්නවා. හේතු නැති වෙද්දී ඒ හටගත්තා වූ උපාදානස්කන්ධ පහම පෙර පසු නොවි නැති වෙනවා. ඕක තමයි පින්වත්නි සිද්ධ වෙනදී. සිද්ධ වෙන්නේ ඕක. නමුත් අපි හිතනවා මම කියලා කෙනෙක් ඉඳගෙන මේ අතීතයේ පිළිබඳව මම සතුටු වෙනවා කියලා. සිද්ධ වෙන්නේ සැබවින්ම හේතු නිසා ඵල හට ගන්නවා. හේතු නැති වෙද්දි නැති වෙනවා. එහෙමනම් අතීතයේ ආස්වාදයේ වශයෙන් සිහි නොකර අතීතයට නොබැඳී අතීතං නාන්වා ගමෙය්‍ය වෙන්න නම් ආස්වාදයෙන් සිහි නොකර ඉන්න නම් එතන පවතිනා වූ යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන. ඒ ඇත්ත ඇති සැටියෙන් කෙනෙක් දකින්න උත්සාහ ගන්නවා නම් අන්න ඒ කෙනා දැනගන්නවා මේ අතීතයේ කියලා සිහි කර ඉන්න එක හිස් දෙයක්. මේ අතීතයේ කියා සිහි කර ඉන්න එක තුච්ච වූ කාරණාවක්. අතීතයේ කියා සිහි කර ඉන්න එක හරියට තුවාලයක් පාරෙනවා වගේ වැඩක්. අතීතයේ කියා සිහි කරන එක හරියට සිහිනයක් වගේ දෙයක්. අතීතයේ කියා සිහි කර ඉන්න එක gaduwak වගේ රිදුම් දෙන දෙයක්. gaduwක සැරව මිසක් පින්වත්නි වේදනාවක් මිසක් කිසිම සැපස් වම්නසක් තියෙන වටිනාකමක් තියෙන දෙයක් gaduwක ඇත්තේ නෑ. gaduwak කියන්නේ සැරව පිරුණු විසර ගෙඩියක්. ඒකක වටින දෙයක් නෑ. එතකොට අතීතයේ කියලා මේ මන් සිහි කර ඉන්නේ හිස් දෙයක් කියලා පෙනෙන්න එයා අතීතයේ ආස්වාදයේ වශයෙන් සිහි කරන එක එයාගෙන් ටික ටික දුර වෙනවා. හැබැයි සිහියෙන් ඉන්න තාක්. ඉතින් ඒකනේ භාග්‍යතුන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒකාන්තයෙන් නිරන්තරයෙන් පිහිටවා ගත්තා වූ සිහියකිනුත් සිහි බුද්ධියකනුත් වාසය කරන්න ඕන. ඔන්න ඔය විදිහට මේ මොහොතේ පංච උපාදානස්කන්ධය හට ගන්න නැති වෙන හැටි. එහෙම නැත්තම් අර මහා කච්චාන බද්දේ කරත් සූත්‍රයේ අපි කලින් කතා කළා වගේ ආයතන හැටියට මේ මොහොතේ හේතු නිසා ඵලයන් හට ගන්න හැටි, හේතු නැති වෙද්දි නැති වෙන හැටි. ඒ කියන්නේ ඇති වෙන නැති වෙන හැටි. සමුදේ වය දකිමින් වාසය කරනවා නම් යම් ශ්‍රාවකෙක් අන්න එයාට පුළුවන් වෙනවා අතීතයේ ආස්වාදයේ වශයෙන් සිහි කරන්නේ නැතුව වාසය කරන්නට. ඔන්න ඕකට තමයි පින්වත්නි කියන්නේ විදර්ශනා වඩනවා කියලා. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙච්චි අපි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ ඒ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවේ හික්මෙන එක. උන්වහන්සේ මේ කාරණා අපිට දේශනා කොට වදාළේ අනුකම්පාවෙන්. එතකොට අපි ඉලක්කයක් තියෙන්න ඕන අපිට මේ ජීවිතයේ මේ ධර්ම කාරණා දරාගෙන පුරුදු කරලා නුවණින් විමසලා තේරුම් අරගෙන මේ ජීවිතයේදී අපේ කෙලෙස් නිවා ගන්න. ඒ යන ගමනේදී අපිට බඹලෝ උපදින්න තියෙනවා නම් ලැබෙනවා නම් ඒක ඒකාන්තයෙන් ලැබෙනවා. ඒ යන ගමනේදී අපිට දෙව්ලෝ උපදින්න තියෙනවා නම් ඒ දෙව්ලෝ අපිට අනිවාර්යෙන් ලැබෙනවා. මේ ජීවිතයේ ගැඹුරු ධර්ම ඉගෙන ගත්තයි කියලා දෙව්ලෝ අහිමි වෙන්නේ නැහැ. හැබැයි මේ ජීවිතයේ ඉලක්කයේ තියෙන සසර දුකින් එතර වෙන්න නම් ඔබට සියල්ලෙන් සියල්ල අවබෝධ කරගන්න පුළුවන් වුණොත් සසර දුකින් එතර වේවි. බැරි වුණොත් සුගතිය උරුම වේවි. මේ ධර්මයේ ඉගෙන ගන්න එකේ නුවණින් විමසන එකේ මේ ජීවිතයේ ධර්මයේදී අවබෝධ කරන්න ඕනා කියලා හිතන එකේ කිසිම වැරැද්දක් නැහැ පින්වත්. ඒ හින්දා මේ පින්වතුන්ටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නුවණින් විමසලා දරාගෙන අවබෝධ කරගෙන කෙලෙස් නිවාගෙන සසර දුකින් අත් මිදෙන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව අද දවසේ වීමංසා සදහම් දේශනාව සඳහා සාදර අනුග්‍රහය දරනු ලැබුවේ සිංගප්පූරුවේ පදිංචි පින්වත් චන්දන ගජනායක මහත්මයාත් නිලූෂා ඉඩමේ කෝරාල මහත්මියත් පින්වත් චෙනුලි සහ සෙනුලි දියණිය විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් එම පින්වතුන්ගේ යහපත සැපේ අභිවෘද්ධිය කැමැත්තා වූ සියලු ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට හාත්පස් සක්කලවාසී සියලු දෙව්බඹුන්හට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණය ආරක්ෂාව එම පින්වතුන්ගේ ජීවිතවලට නොඅඩු උදා වෙත්වා. දෙවියෝද නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම එම පින්වතුන් මේ සත්කටයුත්ත සඳහා සාධන අනුග්‍රහය දරනු ලැබුවේ අසනීප තත්වයෙන් සිට මිය පරලෝකීය නුවරඑළියේ පදිංචිව සිටි පින්වත් ශ්‍රියානි නැන්දාට මේ පින් අනුමෝදන් කරන්ට ඉතින් රැස් කළා වූ ඒ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ පින්වත් ශ්‍රියානි නැන්දාට අනුමෝදන් වෙත්වා. එමෙම්ම මේ පින්වතුන් නමින් දායකත්වයේ දරූ නන්නායිරණ උදව් උපකාර කළ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකීය අනන්ත සසර පුරාවට පින්පතන සියලු ඥාතීත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුවපත් වේවා. සියලු සැපයටපත් වේවා. ඉක්මන් ආත්ම භවයකදී සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. රට ලෝක වාසී සියලුම සිල් ගුණ දන් වඩන මහා සංඝ රත්නයට අනගාരികා මෑණිවරුන්ට අනගාരിക උපාසක පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා. ගෞතම සාසනේ සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වාගේම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා අත්තරගම දේවානන්ද ගජනායක පියාණන්හට ශ්‍රියාලතා මෑණියන් ඇතුළු පවුලේ සියලුම දෙනාට අස්ගිරියේ චන්ද්‍රාහේරත් මෑණියන් ඇතුළු පවුලේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් චෙනුලි දියණියට සෙනුලි දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් චන්දන ගජනායක මහත්මයා නිලූෂා ඉඩමේ කෝරාල මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වාගේම වීමංසා සදහම් දේශනාව පටිගත කිරීම සඳහා බොහෝ වේස මහන්සි වී උපකාර කරන පින්වත් හර්ෂාන් මහවිතාන මහත්මයාටත් ඒ පවුලේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා. කරන කියන ධාර්මික කටයුතු සිතුම් පැතුම් සමෘද්ධිමත් වේවා. මෙලෝ ජීවිතේ වාසනාවන්ත වේවා. උතුම් කල්යාණ මිත්‍ර සත්පුරුෂ සම්පත්තිය උදා වෙත්වා. පරලෝ සුගතිය මුරුම වේවා. සංසාර දුකින් අත් මිදෙන්නට මේ රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලුම දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.